අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සැමිට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන අවධානීය පුවත් සිරස්තල වෙත ගත වූ පැය 24 තුළ අඛණ්ඩව දෙවන දිනටත් මෙරටින් 1900 සීමාව ඉක්ම වූ කොවිඩ් ආසාදිතයින් වාර්තා වෙයි. වැඩිම දෛනික ආසාදිතයින් ගම්පහින් මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 115,000 ඉක්මවයි. දිස්ත්‍රික්ක 4ක තවත් ග්‍රාම නිලධාරී වසම් 12ක් හුදකලා කරයි. නිරෝධායන නීති නොතකා බේරුවල පවත්වාගෙන ගිය ශරීර සුවතා මධ්‍යස්ථානයකට අධිකරණ ක්‍රියාමාර්ග ජනපති පාර්ලිමේන්තුවට කොවිඩ් වසා දැමූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය යලි විවෘත කරයි. ප්‍රථමයෙන් දේශීය පුවත් පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස් වුණා. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණියා. තමුන්නාසේලගේ පැත්තෙන් සමහර අය කියනවා කොරෝනා වෛරසයේ පැතිරීම වැළැක්වීම සඳහා රට ලොක්ඩවුන් කරන්න. වාපු එකේ ප්‍රතිඵලය තමයි ඍණ 3.6ට ආර්ථිකය වැටුණා. අධිකරු ජනාධිපතිතුමා මේ අවස්ථාවේ පැමිණෙනවා. මේ ප්‍රධාන ක්‍රියාවලීන් තුනක් පරිභෝජනයේ හැරුණාම නිෂ්පාදනය සහ විනිමය කියන දෙක ආර්ථික ක්‍රියාවන් දෙක නතර වුණොත් ගුවන් තොටුපළ වැහුවොත් වරාය වැහුවොත් කෘෂිකාර්මික කටයුතු සඳහා යන්නේ ඉඩ නොදුන්නොත් ඒ ඇතිවන පීඩනේ එක් එක් අංශවල කවර ප්‍රමාණයෙන්ද කියන එක පිළිබඳ තක්සේරුවක් අපිට නැහැ. අධිකරු ජනාධිපතිතුමා සහභාගී වී සිටින මේ අවස්ථාවේ මම කරුණාවක් ඉදිරිපත් කරන්න කැමතියි. සත්‍ය අසත්‍යතාවය සොයා බලලා මම ඉල්ලීමක් කරනවා ගත යුතු පියවර ගන්නයි කියලා. ඒ ජාතික ආරක්ෂාව ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ යානා නඩත්තු වෙන්නට ඕන ඒව වැඩි දියුණු කරන්නට ඕන මම යෝජනා කරනවා ඒ ලෙස ඒ දේ කරන්නට පෙර ඒ අරමුදල් උපයෝගී කරගෙන කොවිඩ් වසනේ සඳහා ඒ අරමුදල් යොදවන්නේ කියලා මම බොහොම කාරුණික ඉල්ලීමක් කරනවා කාරණාවේ සත්‍ය අසත්‍යතාවයත් සොයලා බලලා කටයුතු කරන්නයි කියනවා ඒතන හොඳ යෝජනාවක් කැබිනට් එකේ අනුමත වුණා මිලියන 650ක් කැප කරලා මේ එක්සර්සයිස් සෙන්ටර්ස් ආරම්භ කරන්න හොඳ දෙයක් ඒ කැප කරන මුදල් කොවිඩ් වසනේ ක්‍රියාත්මක වෙන මොහොතේ ඒ සඳහා ඒ අරමුදල් උපයෝගී කරගෙන අපේ රටේ ICU beds ප්‍රමාණය වැඩි කරන්නට ෆීල්ඩ් හොස්පිටල්ස් ආරම්භ කරන්නට ඒ අරමුදල් උපයෝගී කරගෙන මේ අදහස් සහ යෝජනා දෙකම විද්‍යසනයේ අඩුවීමත් සමග ක්‍රියාත්මක කිරීම යෝග්‍යයි කියන එක මම මේ අවස්ථාවේ යෝජනා කරන්න කැමතියි. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රැඳියුම් නියෝගය මත සිටින කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට විමර්ශන කටයුතු අවසන් වන තෙක් පාර්ලිමේන්තුවට ගේන්න අවසර නොදෙන ලෙස මම ඔබතුමාගෙන් කාරුණික ඉල්ලා සිටිනවා. මම කනගාටු වෙනවා ගරු කතානායකතුමා මේ කාරණාව අපි බිස්නස් කමිටියකේ සාකච්ඡා කරනකොට මේ ජාතික ආරක්ෂා පිළිබඳ කාරණාව ඔබතුමා සඳහන් කරෙත් නැහැ. අපේ දිනේෂ් ගුණවර්ධන මහත්මයා සඳහන් කරෙත් නැහැ. එතුමන්ලා කිව්වා රිෂාඩ් බදූදින් මැතිතුමා කොවිඩ් ආශ්‍රිතෙක් සමග මොකද උනොම කතාවක් කිව්වා. ඒකත් අපිටත් පැහැදිලි වුණේ නැහැ ගරු කතානායකතුමනි. මේ කාරණාව පිළිබඳ මොකද්ද ඔබතුමාගේ තීන්දුව? මට නිල වශයෙන් දන්වලා තියෙන්නේ විපක්ෂ නායකතුමා කොවිඩ් ප්‍රශ්නේ පිළිබඳව තියෙන ගැටලුව තමයි තියෙන්නේ. අද වෙනකොට ඒක ඊටත් වඩා නරක තැනක් තියෙනවා කියන එක තමයි ඊට වඩා අද මට දැනගන්න ලැබුණේ. ඔබතුමාට සඳහන් කරන්න ඕනේ මුදල් අමාත්‍යාංශයෙන් කොවිඩ් සඳහා අවශ්‍ය සියලුම මුදල් ලබා දෙන්න අපි කටයුතු කරනවා විතරක් නෙවෙයි අපි කිසිසේත් මේ මුදල් කප්පාදු කරලා වෙනත් ව්‍යාපෘතියකට යොමු කරන්නේ නැහැ කියන එක මතක් කරන්න ඕනේ. රිෂාඩ් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවට නොගිනීම සම්බන්ධයෙන් කතා තුනක් පැය 24 තුළ ඔබතුමාගේ අස්වැඩ නැහැ ඔබතුමාගේ අස්වැඩ නැද්ද ගේන්න බෑ කියලා. පක්ෂ නායක රැස්වීමට ආවම ඔබතුමා මේ කොවිඩ් කතාවක් කිව්වා. දැන් ආරක්ෂක මැතිතුමා ත්‍රස්තවාදී වැළැක්වීම පද ගැන කතා කරනවා. කතා තුනක් කරලා කරලා අපේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. මේ අවභාවිතා කරන්නනේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද. නැති නීතියක් ඇති කළම විපක්ෂයේ මර්ධනය කරන්න මේ ත්‍රස්තවාදී පනත භාවිත කරන වර්තමාන ආණ්ඩුව කරුවා. महाजन नियोजित विशाल गौरवो जनता नियोजित करना मोन पक्ष सीआईडी महाजन नियोजित डिशन महाजन नियोजित साधारण मंत्री विमर्शन कटू तो अवसान पार्लमेंट मम इली मकल
महाजन आरक्षा පිළිබඳ වග කියන්නේ මම මේ රටේ නීතිය තියන්නේ ව්‍යවස්ථාවේ මේ ඇමති කෙනට ව්‍යවස්ථාවට විරුද්ධව වැඩ කරන්න බෑ ඒ නිසා ඇමතිතුමා තේරුම් ගන්න මේ රටේ මූලික නීතිය හදන්නේ මෙතන මේ පාර්ලිමේන්තුවේ මුල්ම කල්පනා කරන වගකීම් සංසදෙත් මම ඉසින් ඉදිරිපත් කළා පනත හෙට දිනේට විවාදයට ගන්නවා ආර්ථික ව්‍යසනයේද සෞඛ්‍ය ව්‍යසනයේද මොකද්ද ඔබතුමාලා තෝරගන්නේ රටේ ආර්ථිකයත් බිඳ වටගන්නේ නැතුව කොවිඩ් පාලනය තමයි අපේ ප්‍රතිපත්තිය කොවිඩ් වලට බෙහෙත් වලට PCR ටෙස්ට් වලට ඉස්පිරිතාල ගෙනිය ගන්නත් අපිට සල්ලි නැතුව යනවා පිළිගත් ක්‍රමවේදය තමයි ආර්ථිකයත් අපි රැක ගන්න ගමන් කොවිඩ් පාලනයත් සිද්ධ කරන්නේ අපේ සහායකයෝ ඕන නම් අපිට පැහැදිලිව කියන්න මොකටද සහායක ඕනේ කියලා එන්නතකෝ හොඳයි තියෙනවනම් දෙන්නකෝ තියෙනවනම් දෙන්නකෝ ස්පුට්නික් වැක්සීන් එක මිලියන 13ක් ලංකාවට දෙසැම්බර් වෙනකොට කඩින් කඩ ලැබෙනවා කොවැක්ස් එක හරහා 8 මිලියන 8.4ක මාත්‍රා අපිට ජූනි මාසෙ වෙනකොට ලැබෙනවා ඇනවුම් කරන්න නැතුව ගෙන්න ගන්න බෑ කරු කතා නැතිතුනේ මේ සභාවට මම වගකීමකින් කියනවා මේ රටේ ජනතාවගෙන් 60% දෙසැම්බර් මාසෙ වෙන ඉස්සෙල්ලා අපි වැක්සීන් කරලා ඉවර කරනවා වෘත්තිමය තීන්දුව වලට අපි සහායක වෙදෙනවා දේශපාලන තීන්දුව වලට අපි සහායක වෙදෙන්නේ දැන් මේ වෙනකොට සියලු අංශ මැදිහත් වෙලා අවශ්‍ය ප්‍රමාණයට ICU බෙඩ් වැඩි කරගන්න ඒ වගේම අනිත් ඇඳම් වැඩි කරගන්න රෝහල් අලුතෙන් මේ වෙනුවෙන් පටන් ගන්න කාර්ය මණ්ඩලය ඇතුල් කරගන්න මේ ආදී වශයෙන් විවිධ තීන්දුව තීරණ ෂණික වාර ගනිමින් මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න රජයේ මූලිකත්වය අරගෙන තියෙනවායි කියන එක සඳහන් කරන්න කැමතියි අකණ්ඩව දෙවනි දිනටත් මෙරටින් 1901ම වූ කොරෝනා ආසාදිතින් පිරිසක් ගතෝ පැය 24න් වාර්තා වී තිබෙනවා. මේ අතර ඊයේ දින වැඩිම කොරෝනා ආසාදිතින් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. අකණ්ඩව දෙවනි දිනටත් මෙරටින් 1900 සීමාව ඉක්ම වූ කොවිඩ් ආසාදිතින් පිරිසක් ඊයේ දිනේදී වාර්තා වී තිබුණා. ඒ අනුව ඊයේ දිනේ හඳුනාගත් කොවිඩ්-19 ආසාදිතින්ගේ සංඛ්‍යාව 1914ක්. ඊයේ හඳුනාගත් ආසාදිතින් අතරින් වැඩිම පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 542ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ දින ආසාදිතින් 531ක් වාර්තා වී තිබුණා. කළුතරින් වාර්තා වී ඇති ආසාදිතින් ගණන 116ක් වන අතර ගාල්ලෙන් ආසාදිතින් 112 දෙනෙකු වාර්තා වී තිබුණා. ඊයේ හඳුනාගත් ආසාදිතින් අතරින් 54 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණ සිටි දේශීය පුද්ගලයන්. මෙරටින් වාර්තා වන COVID-19 ආසාදිතින් ගණන මෙවැනි විට 115,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතින්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 115,590ක් ලෙසයි. එමෙන්ම ආසාදිතින් 15,728 දෙනෙකු මෙවැන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර පුද්ගලයන් 99,159 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. මේ වෙලාවේ රෝගීන් ප්‍රමාණය වාර්තා වීම වැඩි වීමත් සමගම සෞඛ්‍ය පද්ධතියේ අවශ්‍යතාවය ඒ සත්කාර සේවා සැපීමේ තියෙන ප්‍රමාණාත්මක අවශ්‍යතාවය වැඩි වෙනවා. මේ වැඩි වීමත් සමගම අපිට අවශ්‍ය වෙන රෝහල් වල ඇඳන් ප්‍රමාණය ඒ වගේම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ඇඳන් ප්‍රමාණය වැඩි වෙනවා. රෝගීන්ට ලබා දෙන්න අවශ්‍ය ප්‍රතිකාරවල සඳහා අවශ්‍ය දෙන ඖෂධ වර්ග වල අවශ්‍යතාවය වැඩි වෙනවා. ඒ වගේම මේ රෝගීන් හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍යතාවය වැඩි වෙනවා. මේ විදියට තියෙන සියලුම සෞඛ්‍ය සත්කාර ක්‍රියාවන් වල අවශ්‍යතාවය වැඩි වෙනවා. මේ වැඩිවීමට මුහුණ දීමට සෞඛ්‍ය පද්ධතිය සූදානම් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිතිපතා පවත්වන සමාලෝචන රැසීම් වලදී මේ පිළිබඳව සාකච්ඡා කරමින් අවශ්‍යතා හඳුනා ගනිමින් ඒ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට සහ ඉක්මනින් සම්පූර්ණ කර ගැනීමට කටයුතු කරනවා. ඒ වගේම සෞඛ්‍ය අංශයට විතරක් සීමා වෙන්නේ නැතුව සෞඛ්‍යම් පරිපාලකයට ගිහිලා වෙනත් ක්ෂේත්‍රවල වෙනත් අංශවල අයගේ දායකත්වයක් මේ අවස්ථාවේදී ලබාගෙන මේ සේවාවන් ලබා දීමට කටයුතු කරමින් තියෙනවා. ඊයේ දිනේ මෙරටින් කිසිදු කොවිඩ් මරණයක් පිළිබඳ තොරතුරු වාර්තා වී නොමැති අතර ඒ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 709ක් ලෙසයි. දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද දිනේ හුදකලා කිරීමට යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කටයුතු කළා. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ පවතින COVID-19 අවධානම සලකා එම තීරණය ගෙන ඇති බවයි. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම පොලිස් බල ප්‍රදේශයට අයත් පමණුව ග්‍රාම නිලධාරී වසම පිළියන්තල පොලිස් බල ප්‍රදේශයට අයත් හොන්නත්තර ග්‍රාම නිලධාරී වසම දැල්තර ග්‍රාම නිලධාරී වසම ගම්පහ දිස්ත්‍රික්කයේ කෙරඳිවැල පොලිස් බල ප්‍රදේශයට අයත් කුට්ටිවිල ග්‍රාම නිලධාරී වසම රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් පල්ලේගම ග්‍රාම නිලධාරී වසම උඩගම ග්‍රාම නිලධාරී වසම නවනගරය ග්‍රාම නිලධාරී වසම පනාමුර පොලිස් බල ප්‍රදේශයට අයත් වලල්ගොඩ ග්‍රාම නිලධාරී වසම සුදුගල ග්‍රාම නිලධාරී වසම පනාමුර ග්‍රාම නිලධාරී වසම වේවැල්වත්ත පොලිස් බල ප්‍රදේශයට අයත් රත්ගඟ ග්‍රාම නිලධාරී වසම සහ
වවුනියව දිස්ත්‍රික්කයේ පූවරන්කුලම් පොලිස් බල ප්‍රදේශයට අයත් කුරුක්කල්පුතුකුලම් ග්‍රාම නිලධාරි වසමද එලෙස හුදකලා කළ ප්‍රදේශ අතරට අයත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවතින කොවිඩ් 19 අවධානමත් සමග මෙවැනි විට ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ලේකම්වරයාට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරිවරයාට කොවිඩ් 19 වෛරසය ආසාදිනී වේති බවට තහවුරු වී තිබුණා බද්දෙකම සෞඛ්‍ය සේවා බල ප්‍රදේශය තුළ කොරෝනා වෛරසය ආසාදිනී වූ පුත්කරින්ගේ ආශ්‍රිතයින්ගේ PCR පරීක්ෂණ කටයුතු පසුකීද සිදු කෙරුණා. ඒ අනුව බද්දෙකම ප්‍රදේශයෙන් තවත් COVID-19 ආසාදිතයින් දස දෙනෙකු තහවුරු වී තිබුණා. බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාසය තුළින් කොරෝනා රෝගීන් බහුල වශයෙන් වාර්තා වීමත් සමග එම ප්‍රදේශවලින් තහවුරු වූ ආසාදිතයින්ගේ ළඟම ආශ්‍රිතයින් බවට සැකකරන පුත්කලින් සහ බේරුවල නගරයේ වෙළඳාම් කටයුතු වල නිරත වන පුත්කලින් 123 දෙනෙකුගේ PCR පරීක්ෂණ කටයුතු සිදු කළ බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ප්‍රකාශ කළා. බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලද තොරතුරක් මත බේරුවල නගරයේ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පවත්වාගෙන ගිය ශරීර සුවතා මධ්‍යස්ථානයක් වැඩලීමට එම කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබුණා. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පවත්වාගෙන ගිය මෙම ශරීර සුවතා මධ්‍යස්ථානයේ වසා තම අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙනැත්තේ. හොදකලා කර ඇති නොවුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රේ 319 එල් ග්‍රාම සේවා වසමේ සහ සංචරණ සීමා පනවා ඇති හැටන් පොලිස් වසමට අයත් 319 අයි ග්‍රාම සේවා වසමේ COVID-19 වෛරසය ආසාදිනී වූ නව ආසාදිතයින් 14 දිනක හමු වූ බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කදිර වේල්ජේ ගණේෂ් මහතා ප්‍රකාශ කළා. එම ප්‍රදේශවලින් මීට ප්‍රථම COVID-19 වෛරසය ආසාදිනී වූ ආසාදිතයින් 31 දිනක හමු වී ඇති අතර එම ආසාදිතයින් මෙවැනි විට නිරෝධායන ප්‍රතිකාර මධ්‍ය ස්ථාන කරා යොමු කර තිබෙනවා. හුදකලා කර ඇති ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික තේ කර්මන්ත ශාලාවක සේවය කළ සේවක සේවිකාවන්ටයි මෙසේ COVID-19 වෛරසය ආසාදිනී වී ඇත්තේ. කඩවත නගරයේ මුව ආවරණ නොපැළඳ ගමන් කරන පුත්කලින් සොයා කඩවත පොලිස් ස්ථානය විසින් මෙහෙයුමක් සිදු කර තිබුණා. කඩවත පොලිස් ස්ථානාධිපති මොහන් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මෙහෙයුම සිදු කළ අතර එහිදී මුව ආවරණ නොපැළඳ ගමන් කරන පුත්කලින් හට තරයේ අවවාද කිරීමටද පොලිසිය කටයුතු කළා. टीवी बालन आदर, पत्र बालन में हाँ में, वो मास्टर का, हाँ, हमारे हम मास्टर तो मैं तो इन्हें පසුගිය පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුත්කලින් 173 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. මුහුණු ආවරණ නීතිය දුරස්ථභාවයේ සම්බන්ධ නීතිය අඛණ්ඩව ශ්‍රී ලංකා පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලබනවා. විශේෂයෙන්ම මුහුණු ආවරණ අනිවාර්යයෙන්ම පැළඳිය යුතුයි, දුරස්ථභාවයේ තබා ගත යුතුයි. ඊයේ දවස තුළ සිදු කරන ලද මෙහෙයුම්වලදී මුහුණු ආවරණ නොපැළඳි දුරස්ථභාවයේ තබා නොගත් පුද්ගලයන් 173 දෙනෙක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වගේම මේ දක්වා අත්අඩංගුවටගෙන ඇති මුළු සංඛ්‍යාව 5248ක් වෙනවා. එයින් 5200කට පමණ නඩු පවරා තිබෙනවා. මුහුණු ආවරණ පැළඳ සිටීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. එය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුව නියමාකාරයට පැළඳ සිටීම වැදගත් වෙනවා. මේ ගැන ජනතාව නිරන්තරයෙන් අවධානයෙන් පසු විය යුතුයි. එසේ නොවුනොත් එය අත්අඩංගුවට ගැනීමට සිදු වෙනවා. කොවිඩ් රෝගය වළක්වා ගැනීමට අන්තර්ජාතික වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නියම ඇති ප්‍රධානතම ක්‍රමවේදයක් වන්නේ මුහුණු ආවරණ පැළඳීම. එනිසා ඊට අනුගතව කටයුතු කරන ලෙසට නිරන්තරයෙන් තවදුරටත් දැනුම් දෙනු ලබනවා. ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුළ COVID-19 නව ආසාදිතයින් 104කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන තිබුණා. මරණ සංඛ්‍යාවද 4000කට ආසන්නව ගත වූ පැය 24 තුළින් වාර්තා වී ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දුන්නේ. ඒ අනුව ඉන්දියාවෙන් පසුගිය පැය 24 තුළ ආසාදිතයින් 382315 දෙනෙකු හඳුනාගෙන ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 3780ක්. පසුගිය අප්‍රේල් මාස 21වනදා සිට ඉන්දියාවෙන් වාර්තා වන දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 103 සීමාව ඉක්මවා ගොස් තිබව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළා. ඒ අනුව මෙවැනි විට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 2,65,08,234ක් වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 2,26,169ක්. කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් වසාතම තිබූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය දින 10කට පසු අද යළි විවෘත කෙරුණා.
COVID-19 වෛරසයේ ව්‍යාප්තිය සමග පසුගිය 26 වෙනිදා සිට දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමට කටයුතු කෙරුණා. ඉන් අනතුරුව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය නැවත දින 10කට පසු විවෘත කෙරුණේ අද අලුයම 5ටයි. දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍යාංශ විසින් විසබීජ හරණයෙන් අනතුරුව අද අලුයම ආර්ථික මධ්‍යස්ථානයේ පිවිසුම් දොරටුවේදී විලඳසල් සේවකයන්ගේ PCR පරීක්ෂණ වාර්තා පරීක්ෂා කිරීමෙන් අනතුරුව ලැයිස්තුගත සේවකයන් පමණක් මධ්‍යස්ථානය තුලට ඇතුල් කර ගැනීමට පාලනාධිකාරිය කටයුතු කළා. විශේෂ සැලසුම් සහිතව අද දිනේ මාතලේ දිස්ත්‍රික් ජනතාවගේ කෘෂි භෝග සඳහා පමණක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙන්වන බවයි ආර්ථික මධ්‍යස්ථාන බලධාරීන් සඳහන් කළේ. මාතලේ දිස්ත්‍රික්කයේ තුල තියෙන කුෂි භෝග පවණක් රැගෙන එන්නත් ඉන්පසුව අනිත් දිස්ත්‍රික්ක වලට දිනෙන් දින දන්වාලා ඒ කුෂි භෝග වැඩි කර ගැනීමට තමයි තීන්දු తీරන උනේ දවස් 7ක 8ක එකදෙච්චි කුෂි ද්‍රව්‍ය එක විටම මෙතෙන්ට පැමිණලා තෙරපීමක් ඇති වුණොත් කොවිඩ් තත්ත්වයක් මත සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්ණායකයන්ට අනුකූල වෙන්නේ නැහැ අපි මේ සියලුම නිර්ණායකයන්ට අනුකූලව තමයි අතිමධ්‍යස්ථානයේ විවෘත කරන්න පටන් ගත්තේ සියලුම සේවකයන් PCR කළ යුතු වෙනවා සේවකයන් 4 දිනක් පවණයි කඩේකට වැඩට ගන්න පුළුවන් ලොරි රතෝලියම් පැමිණීම හැක්කේ රියදුරු සමග ගොවි මහතෙකුට පමණයි කඩයක් ඉස්සරහා ලොරි රත දෙකක් තමයි පාක් කිරීමට හැකියාව තියෙන්නේ විසඳුමක් නොමැති වනාලි ගැටලුවෙන් පීඩා විඳින ඌව පරණගම සහ ගලින් බිඳුනුවැව ප්‍රදේශවල ජනතාව පිළිබඳවයි මේ තොරතුරු වනාලි උදුරු කියන්නේ අපේ රටේ ජනතාවට අලුත් ප්‍රශ්නයක් නම් නෙවෙයි. ප්‍රශ්නේ අලුත් නොවුනත් ඊට නිශ්චිත විසඳුමක් ලබා දීමට බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් එම ගැටලුව මේ වන විට උච්චතම ස්ථානයට පැමිණ තිබෙනවා. මේ ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ හත්කිද ගම්මානයයි. මෙම ගම්මානයට ඊයේ රාත්‍රිය ඇතුළු වූ වනාලින් කිහිප දෙනෙකු ගම්මානයේ වගාබිම් රසක් විනාශ කර තිබෙනවා. උමා ඔයට මායිම්ව පිහිටා ඇති රන්දනිකල රක්ෂිතයේ සිට උමා ඔය හරහා මෙම වනාලින් ගම්ම දින බවයි ගම්වාසීන් පවසන්නේ. මේ වට්ටක කොටු ඔක්කොම ඉවරයි. ඉතින් මේවා ඉතින් කෑම අපිට ඉතින් ජීවත් වෙන්න ක්‍රමයක් නැති. මේක තමයි යන අපිට ගොවියෝ. මදාම දැන් සමහරට හෙටත් වෙන්න පුළුවන්. මේ ඉතින් අපි රැ දුක් විඳගෙන මේ වතුර ඊයගෙන මේ දැන් මේ ඊයේ පෙරේදා තමයි වැස්සක් කාලේ. මෙම වනාලි තර්ජනය දැනට මාස ගණනාවක සිට පවතින බවයි ගම්වාසීන් පවසන්නේ. මේ සම්බන්ධයෙන් බලධාරීන් කොතෙකුත් දැනුවත් කළද එයින් කිසිදු පළක් නොවූ බවයි ගම්වාසීන් චෝදනා කරන්නේ. රාජ්‍ය මැදිහත් වෙලා අලි වැටක් හරි එහෙම නැත්නම් මේ අලි කොහෙට හරි රක්ෂිතයට ගිහින් දාලා අපේ මා ආරක්ෂා කර දෙන නිසා අපි තවත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මෙතර ගලින් පිටුරු වැව ප්‍රදේශයේ උල්පත් පාර ගම්මානයේ පැමිණි වනාලි රංචුවක් එම ගම්මානයේද වගාවන් රසකට හානි සිදු කර තිබුණා. ඉතින් බොහොම බයෙන් තමයි ජීවත් වෙන්නේ අපි. ඉලියරක් එන්න බෑ රැයකට. ඒ තරම් අලි මෙහෙ. අලි 100ක් විතර ඉන්නවා මේ මාලං ගැටේ රැසිත. පුරන් නම් අපිට මේ ආන්නේ අලි 8ක් හරි ගා දුන්නා නම් ලොකු බයක් කියලා මම කියනවා. අවුරුදු 10කට වැඩි. ඒ කාලේ හැබැයි කැලේචින කොට ආයේ නැහැ. එමෙන්න ගලෙන් බිඳුරුවව සිට අනුරාධපුර ප්‍රදේශයට පිවිසිය හැකි මාර්ගයක් වන යක්කල ගල්කුළම ප්‍රධාන මාර්ගයේ මානන් කට්ටිය වැවාසන්නේ සැරිසරනු ලැබෙන වනාලින් සවස් කාලයේදී සිය ගම්මාන වෙත පැමිණ වගාවන් විනාශ කරන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මීට අමතරව යක්කල ගල්කොළඹ ප්‍රධාන මාර්ගයේ මානන් කට්ටිය වැවාසලදී දහවණිය ක්‍රමින් තිබූ ත්‍රිරෝද රථයකට වනාලි රංචුවක් පහර දීමෙන් එම ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වී තිබුණා. කෙසේ වෙතත් පහර දීමෙන් කිසිවෙකුට හානි සිදු වී නොමැති බවයි වාර්තා වුණේ. ගොවිතනක් කරගත්තර ඒක රැක ගන්න බෑ. පෙරේදත් දැන් ගොයන් කෑවා. ඊයේ හවස මෙතන මානන් කට්ටිය වැවගාව අතරේ වීල් එකට ගහලා එතන වීල් එක කඩලා පොඩි කරා. කොහොම හරි දැන් තව සතියක් දෙකක් යනකොට මිනිස්සුකුත් මරයි මෙතන. අනිත් එක මේ ප්‍රදේශයේ කිසිම කෙනෙක් ගාව ගිනියාවියක් නැහැ. ඒ හේතු හින්දා ඉතින් එන අලිය කියලා ගන්නත් බෑ අලි විදිලක් ගහවට යන්නෙත් නෑ වට හොරු වෙලා ගොවියෝ නිකන් ඉතින් වියදම් කරනවා ඒවා විනාශ කරනවා ඒ වගේ තත්ත්වයක් තමයි උදාලා තියෙන්නේ කොහමද ගොවිතැන් කරලා මිනිස්සුන් තව අවුරුද්ද දෙකක් යනකොට ජීවත් වෙන්න නැත්නම් අමාරු දැන් රටවට අපුවත් කීපයක් කෙටියෙන්
මඩකලපුව පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය දුම්රිය ස්ථානයේ ආසන්නයේදී දුම්රිය හරස් මාර්ගය හරහා ගමන්ගත් කුඩා ලොරි රථයක් ඉන්ධන ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ ලොරි රථයේ ගමන්ගත් පුද්ගලයන් දෙදෙනෙකු පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කළ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එබෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි తాවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගත යුතු බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. ඊයේ රාත්‍රී අම්බලංගොඩ පොලිස් වසමේ තිලකපුර ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් රැගෙන යමින් තිබූ ජෙලට් නයිට් කූරු 50ක් සමග සැකකරුවන් තිදෙනෙක් අතරංගුවට ගැනීමට ඇලපිටිය කොට්ටාස දූෂණ මර්ධන ඒකකය සමත් වේ තිබෙනවා. එම පොතත් සමගින් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන්. වැඩිදුර ප්‍රවෘත්ති සඳහා පිවිසෙන්නේ www.sethanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමු වෙමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.